ආයුබෝවන් යාළුවනේ ඔන්න මම ඔයාලට අද ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ පතල බහින්න කලින් මැණික් ඉල්ලමක් සොයා ගන්න විදිය ඉතින් මේ ඇවිල්ලා අනුරාධපුර තලාව ප්‍රදේශය මේක ඇවිල්ලා කුඹුරු ඉඩමක් ඉතින් මේකේ මේ සින්නක් කරපු තියෙන්නේ ඉතින් මේකේ ඉල්ලම අපි සොයලා බලපුවාම අඩි 7න් 8න් විතර වගේ තමයි තියෙනවා කියලා ආරංචියක් ආවේ කවුරුත් මේ ඒරියා එකේ පතල් කරලා නැහැ. ඉතින් අපි ඉල්ලම පරීක්ෂා කරලා බලලා තමයි මේකේ පතල් ගැනීම කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා සියලු දෙනාටම. මගේ YouTube channel මේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න comment එකක් දාන්න අමතක කරන්නවත් එපා. එහෙනම් අපි බලමු මේකෙන් කොහොමද ඉල්ලම සොයාගන්නේ කියන එක. Right. මේකෙන් තමා අපි පොළව හාරගන්නේ මේ මේක අඟල් 7ක් විතර වගේ ප්‍රමාණයක් යට කැපෙනවා මම කපන විදිය ඔයාලට පෙන්නන වීඩියෝ එකෙන් හදිසියේ ගල් අහු වුණොත් එහෙම මේ මේකෙන් තමා අලවංගුව මේකේ ත්‍රේඩ් තියෙනවා මේ ත්‍රේඩ් වලට අලවංගුව සම්බන්ධ කරලා ඒ ගල් අහු වෙන මේ තද ගතියට තියෙන ගල් කඩාගන්නේ මේ අලවංගුව ත්‍රේඩ් කරගලා තමයි මේක සම්බන්ධ කරගන්නේ. ඉතින් අපි පළමුවටම මේකෙන් තමයි හරන්න පටන් ගන්න. මේකේ ත්‍රේඩ් ගහලා තියෙනවා මෙතන. ඒ ත්‍රේඩ් එකට මේ බටේ මේ ආකාරයෙන් සම්බන්ධ කරගන්නවා. Right. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේක හරියට හිරට තද කරලා සම්බන්ධ කරගන්න ඕනේ මේක ලූස් වලට එකට තිබ්බොත් ගැළවිලා ඇතුලේ හිර වෙන්න පුළුවන් ඒ නිසා පිට්ටකට මේක තද කරගන්න ඕන දැන් අපි මෙතන තමයි යටට හාරලා බලන්නේ මැණික් ඉල්ලමක් තියෙනවද කියලා ඔයාලට පේනවා ඇති මේකේ කප් එකකින් එකක් දැන් පස් පිරලා තියෙන්නේ මේ ටික අපි එළියට අයින් කරගන්න ඕනේ නැවතත් අපි මේ ආකාරයට යටට ගහ ගන්න ඕන. මේ විදිහට තමයි පස් මේ බකට් එකට රැඳිලා එන්නේ. මේකට ඇලවුණාම පොඩ්ඩක් අමාරුයි ගලව ගන්න.
බටේ බුරුල් වෙනවා නම් මේ විදිහට තද කර ගන්න ඕනේ නැවත. මේක ගෞසලා ගහන්න ගහන්න ත්‍රෙඩ් වලින් බටේ බුරුල් වෙන්න බලනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේකෙන් හාරගෙන යන්නේ කොහොමද කියන එක. පොඩ්ඩක් අමාරුයි ඉතින් වැඩේ. කෙලින්ම ළඹේටම බහිනවා. මේක තව බට තියෙනවා ත්‍රේඩ් කරකල ඉවරලා මේ උඩ සොකට් එකට සම්බන්ධ කරගෙන බස්සවන්න පුළුවන් අඩි 50 60ක් 100ක් වුණත් ගහන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අඩි 50ක් විතර වගේ තමයි උඩරිම ජඹුර හරන්නේ. එතනින් එහාට මේ හරන එක අපහසු නිසා ඉතින් මේ ප්‍රදේශේ නම් මේ එච්චර ලොකුවට ජඹුර හරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අඩි 7න් 8න් තියෙන විස්තර තමයි අපිට කිව්වේ. ඉතින් ඒ නිසා අපි බලනවා මේක හරලා මේ ඒ මට්ටමින් ඉල්ලම අහුවේද කියලා බලමු. මගෙත් එක වීඩියෝ එක දිගටම රැඳී සිටින්න සම්පූර්ණ වීඩියෝ එකම මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වල හාරලා කොහොමද ඉල්ලම සොයා ගන්න විදිය. මෙහෙම බටේ මේ විදිහට කරකවන්න. එතකොට යට ඉඩ හැදෙනවා. එතකොට හිර වෙන්නේ නැහැ. මේ බකට් එක
උඩරෝම ඇදලා ගන්න පුළුවන්. නැත්තම් හිර වෙනවා බකට් එක. මේ විදිහට ඉල්ලම සොයාගෙන පතරක් බැස්සේ නැතුනොත් එපා වෙන ලොකුවට වලක් අපාගෙන මඩනාගෙන අන්තිමේ ඉල්ලම නැතුනොත් එහෙම මේ මැණික් ගෙරිල්ලත් එපා වෙනවා. ඒ හින්දා මේ සිස්ටම් එක ඉතාමත් වැදගත්. මොකද පතල බහින්න කලින් අපි ඉල්ලම හොයාගෙන ඉන්නේ. ඒ නිසා බය නැතුව අපිට පතලක් බහින්න පුළුවන්. අනික මැණික් සංස්ථාවෙන් පොමිට් එක උනත් දාගන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. අපි දන්නවා ඉල්ලම තියෙන විදිය. ඔයාලට පේනවා ඇති උඩ තිබ්බේ කළු පාටට හුරු පසක්, දැන් ඉන්නේ කහ පාටට හුරු පසක්. තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ, මගේ කලින් වීඩියෝ ටික බලලා නැති අය ඉන්නවනම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ ටිකක් තමයි මම දාලා තියෙන්නේ. මගේ YouTube channel එක subscribe කරන්න කියලා නැවතත් මම ඔයාලගෙන් ආරාධනාවක් කරනවා. ලයික් එකක් දාන්න, ඊළඟ වීඩියෝ එක ඔයාලට සෙනින් ගෙන්න ගන්න පුළුවන් bell icon එකත් click කරලා තිබ්බොත්. comment එකකුත් දාන්න, අමතක කරන්න එපා. යාලුවනේ අඩි දෙකහමාරකට කිට්ටු වෙන්න වගේ මං ආරලා ඉවරයි. බලමු අපි අඩි කීයෙන්ද අහුවෙන්නේ කියලා ඉල්ලම. මේක ගල් අහුනොත් මං අර ඉස්සලා කිව්වේ අලවංගෝ දාලා ඉවරලා කඩා ගන්න ඕනේ. ලොකු ගල් අහුනොත් නම් ඇත්තටම කඩන්න බෑ, කළු ගල වගේ අහුනොත්. සාමාන්‍යයෙන් පොඩි ගලක් ඉල්ලං කැටයක් වගේ ඉල්ලන් ගලක් වගේ නම් කඩා ගන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. ලොකු ගල් නම් කඩන්න බෑ, බොරු කියන්න ඕනේ නැහැ. ඒ ගල කඩනවා නම් දැන් ඊට වඩා තව ලොකු අලවංගුවක් දාලා ඉවරලා කඩන්න ඕනේ. ඒත් බැරි නම් එතනින් නවත්තන්න වෙනවා මේ ලොකුවට ගල අහුනොත්. මේ හරිය නම් ගල් අහුවෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. යට ඉල්ල මේ තමයි ගල් තියෙන්නේ. අපි බලමු හාරලා. නම් ටිකක් තද පසක් වගේ සෙට් වෙන්නේ. Thank you.
අවස්ථාව නැහැ. මඩ කියන්නේ මේ වැලි එන්නේ උඩට. ගැල්ල කොයි එකක් තිබ්බනම මේක ගහ ගන්න පුළුවන් මේ හලංගු ගැ. පේනවනේ බටේ ට්‍රේඩ් වලින් බුරුල් වෙනවා. එතකොට නැවත හයි කර ගන්න ඕනේ. නැත්නම් යට අරක හිර වුණොත් එහෙම ගැලවිලා ඇවිල්ලා ආයෙ ගන්න ලොකෝටම අරගෙන බයින්ද වෙනවා. ඔන්න යාළුනේ බලා ගන්න පුළුවන් ඔයාලට රවුමට කැපිලා තියෙනවා යටවල. තව ඉල්ලමට පෑදුන්නේ නැහැ. තව හාරන්න ඕනේ යටට. අපි බලමු හාරලා ඉල්ලම තියෙනවද කියලා. ඔන්න යාළුවනේ දැන් නම් ගල් තට්ටුව අහු වුණා. දැන් මේ බකට් එක ගලවලා අපි හයි කරගෙන අලවංගු හයි කරගෙන ඉතිරි කාර්යය කරන්න ඕනේ. ගල් තට්ටුවක් නම් අහුවෙලා තියෙන්නේ.
මේකෙන් ගහලා මේ ට්‍රේඩ් වල වැලිය අර එහෙම තිබ්බොත් එහෙම ට්‍රේඩ් එක හරියට සෙට් වෙන්නේ නැහැ. ඒ හින්දා වැලියෙන් පියදාලා මේක ට්‍රේඩ් එක හයි කර ගන්න ඕනේ. මේ මේ ආකාරයට තමයි මේ ට්‍රේඩ් එක මේකට පොට හයි කරගන්නේ. අනිවාර්යෙන් මේක හරියට පිට්ටෙන්න ඕනේ, නැත්නම් අලවංගුව ගැලවිලා වලේ හිර වුණොත් ආය ගන්න ඉතින් වල හාරගෙන බහින්න වෙනවා. ඔයාලට ඇහෙනවා ඇති සද්දෙ, කැටපාරක් සෙට් වෙලා තියෙන යට. අපි එමෙහෙට කැට ටික බුරුල් කරලා කප් එකෙන් උඩට ඇදලා ගමු, බලන්න මොක කොහොමද කැටපාරේ තත්ත්වය කියලා. බලමු අඩි කීයක් තියෙනවා කියලා. මේ ගාන හරියටම අඩි 7කට 7ක් ඉතින් අඩි 7ක්. අඩි 7න් තමයි ඉල්ලම අහුවෙලා තියෙනවා කියලා හිතන්නේ. බලමු ඉල්ලමද කියලා උඩට අරගෙන දැන් මේක ගලවගෙන බකට් එක හයි කරලා තමයි කැට ටික උඩට අර බකට් එකට රඳවලා ගන්න ඕනේ. එහෙම ගහන්න නම් හොඳ නැහැ, ගල් කැලලක් එහෙම තිබ්බොත් කුඩු වෙලා යනවා. අපි අර ඉල්ලම චෙක් කරන්න ඕනේ හින්දා මේ විදිහට ගහන්නේ නැත්තම් ඉල්ලම් කෝරෙන් තමයි මේන්ට ගලවලා කැට ටික ගන්න ඕනේ. බලමු උඩට අරගෙන කොහමද තත්ති කියලා.
ඉතින් ඕ ඊළඟට මේ හවම් බලාගන්න ඊළඟට ඔන්න බඩු